නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස ටොලේ විදුලි බලාගාරයේ යුනිට් නම්බර් 2 එක නඩත්තු කටයුත්තක් සඳහා දවස් 75ක කාලයකට හෙට රාත්‍රියෙන් පසු නැවත්වීමට සූදානම් කරලා තියෙනවා ඊට හේතුව එය සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් විතර තිස්සේ මේ නඩත්තු කටයුත්ත සිදු කරන්න තිබුණත් ඔරිජිනල් මැනුෆැක්චරර් ඒ සඳහා ඒ කියන්නේ චීන සමාගම ලංකාවට පැමිණෙන්න නොහැකි වුණා මේ කොවිඩ් තත්ත්වයන් හමුවේ ඒ නිසා අවුරුදු දෙකක් තිස්සේ මේ අදගෙන ගිය මේන්ටනන්ස් එක මේ කාල සීමාවෙන් අනිවාර්යෙන් කරන්න ඕනේ එහෙම නැතත් කොහොමත් ගල්ලඟුරු අපිට තියෙන්නේ සැප්තැම්බර් වෙනකන් විතරයි ඒ සැප්තැම්බර් වෙනකන් තියෙන්නේ මේ නඩත්තු කටයුතු යුනිට් නම්බර් 2 සහ යුනිට් නම්බර් 3 දවස් 75 ගානේ නවත්තනවා කියන ඒ සැලසුමත් එක්ක තමයි ගල්ලඟුරුත් පවතින්නේ. එහෙම වුණාට පස්සේ පද්ධතිය දැනට 145ක වගේ ප්‍රමාණයක් ගල්ලඟුරු බලාගාරයෙන් විදුලිය ජනනය කරනවා. ඒ 130ක පමණ ප්‍රමාණයකට අඩු වෙනවා. ඒතකොට අඩුවන 115කින් අඩු වෙන එක අපිට ජනනය කරන්න හැකියාව ලැබෙන්නේ ජල විදුලියෙන් යම්කිසි ප්‍රමාණයක් සහ ඉතුරු ටික අපිට අනිවාර්යයෙන්ම ඉන්ධන මත යැපෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වන විට ඉන්ධන දැවිතෙල් සහ ඩීසල් වල ලැබීමේ ලොකු අඩුවක් තියෙනවා සහ එය අපිට විශ්වාසනීයතාවයක් නැහැ අපිට කොහොමද ඉදිරියට ලැබෙන්නේ කියලා. කෙසේ නමුත් අපි දැනට පුළුවන් තරම් උත්සාහ කරනවා පැය 3යි විනාඩි 20ක කාලයකින්වත් මේ විදුලි කප්පාදුව කලින් තිබ්බ විදිහේ තත්ත්වයකට පවත්වාගෙන යන්න. හැබැයි ඒ සීමාව රඳාපවතින්නේ අපිට දැවිතෙල් සහ ඩීසල් යම්කිසි ප්‍රමාණයක් අපිට ඒ ලැබීමේ ප්‍රවණතාවයේ මත තමයි විදුලි කප්පාදුව කොච්චර වෙලාවකට දීර්ඝ කරනවද කියන එක රඳාපවතින. නෑ හෙට 12 රෑ 12ට පටන් ගන්නවා. ඒක අනිවාර්යෙන් පැය 10ක් විතර යනවා ඒක සම්පූර්ණ පද්ධතියෙන් ඉවත් වෙන්නේ. දවස් 75. දවස් 75ක් යුනිට් නම්බර් 2 එක. ඊට පස්සේ ඒක නැවත පද්ධතියට එකතු කරාට පස්සේ යුනිට් නම්බර් 3 එකත් ඒ නඩත්තු කටයුතු සඳහාම තව දවස් 75ක් නවත්තන්න වෙනවා. මොකද මේක අවුරුදු දෙකක් තිස්සේ සිදු කරන්න බැරි වෙච්ච නඩත්තු කටයුත්තක් අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. විදුලි අඩුවීමක් සිද්ධ වීගෙන යනවා වැළපෙන වර්ෂාපතනයත් අඩුවීමත් එක්ක. නමුත් ඒ සඳහා අපිට මේ කාලේ සුළං විදුලි බලාගාරවලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙනවා. දවල් කාලයේදී සූර්ය බලාගාරනොත් සැලකිය යුතු ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙනවා. නමුත් වර්ෂාපතනය ලොක්කොට අපිට හම්බුනේ නැත්නම් එහෙම එය විදුලි සැපේ අඛණ්ඩ විදුලි සැපේ වීමට සහ දැනට පවතින විදුලි කප්පාදුවට බලපෑමක් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා.